සුබදාසන සියලු දෙනාටම හිතා අපි වැඩි වෙලා කාලයකට කරන්නේ නැහැ බදාද දවස. සියලු දෙනාම මේ සැරී බැදී ඉන්නේ මේ මාජනියාර සේවය කරන්න. කෙසේ වෙතත් ප්‍රධාන අධ්‍යක්ෂ මල්ලේ සිල්ලා විසින් විශේෂයෙන්ම ශ්‍රම් බාරදුවේ සභාපතිතුමැතුළු කණ්ඩායම ඒ වගේම මගේ ආදරණීය මිත්‍රවරුන්ගේ අවසරයි. විශේෂයෙන්ම අද දවස නම් කළ දින දූෂණ විරෝධී දිනේ විදියට හෙට දවස මැද ජාත්‍යන්තර දූෂණ දිනේ අද හෙට දවස ජාත්‍යන්තර මානව සම්පත් මානව අධිකාරණ දිනේ මැද මේ දෙකම අපි හිතා වැදගත්. විශේෂයෙන්ම මිනිස්සු විදියට ඒ තමන්ට තියෙන අධිවාසියන් දෙකක් තමයි දූෂී විද්වත් රටක් දෙකීමත් මානව අධිකාරණ ගරු කරන රාජ්‍යන් බිහි වෙනවා දැකීම මම හිතන්නේ ඔබ සියලු දෙනාගේ හිතුල තියෙන ප්‍රාර්ථනා වෙන බව නොවනවායි. ඉතින් මම හිතන්නේ අදත් හෙටත් කියන්නේ මේ රට මානවයාගේ ඉතාම වැදගත් දවසක්. මම මේ අවුරුදු මතක් කරලා නැවතත් මම හිතන්නේ මීට අවුරුදු 800කට පෙර මැග්න කාට කියන දිවිසුම අවසන් වෙලා මිනිස්සුන්ට විබර කියන්නේ ඔබ මම මෙවැනි ආකාරයට ඉන්න පුළුවන් තත්ත්වයක මේ රට මේ ලෝකය සකස් වීමේ මම හිතන්නේ වසර 800ක් සම්පූර්ණ වෙලා තියෙන වසරක් අපිට නොදැනුණාට අපි වෙලාවට ඊට වෙලාවක හිටියානම් අධිරාජ්‍යවාදී යටත්තල හිටියානම් නැත්තම් වෙන රටකට යටත්තල හිටියානම් නැත්තම් ගෝත්‍රීවාදී හිටියානම් මේ වෙනස අපිට දැන නොත් අපිට දැන් තේරෙන්නේ නැහැ මේ ලෝකෙ කොහොමද ඇතුනේ කියලා. මම හිතන්නේ ඔය පොතපත් ඉගෙන ගත්තら අපිට ඒක මතක නැහැ මේ ලෝකෙ අපිට අයිතිවාසිකම් නිකන් ලැබෙච්ච නෙමෙයි කියන එක මම හිතන්නේ. ඒකින්ද ඔබ සියලු දෙනාම මම හිතන්නේ වාසනාවන්තයි. විශේෂයෙන්ම ලෝකයේ අපිට ඕන විදිහට හැඩ ගැහිලා සකස් වෙලා නැත්නම් තියෙන නිසා ඒක ඉතාම වැදගත් වෙනවා. මම අද දවස විශේෂයෙන්ම ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනේට ඔබ සියලු දෙනාත් එක්ක සම්බන්ධලි වගේම මෙරට 600,000ක් විතර වෙන විශ්‍රාම ප්‍රජාතික සම්බන්ධලා ඒ දිනේට මගේ සුභාශිංසය ඔබ සියලු දෙනාට පිළිගන්නවා. අද දවස කියන්නේ මේක 1995 තමයි ට්‍රාන්ස්පේරෙන්ටි ඉන්ටර්නැෂනල් නැත්නම් දූෂණ විරෝධ දිනය ලෝකයේ දින දිනෙ ආරම්භ කර දිනෙ 10 වෙනි සංවසරේ. මම 10 වෙනි සංවසරේ සුබ පතන ගාම්ම 11 වෙනි සංවසරේ මම දන්නේ අපේ සිතුල දින පාත්‍රාව ලිස්ටේලා මේ ලෝකෙම දූෂණය මේ රටේ පිට මේ ලෝකෙම පිටුදක ඉන්න පුළුවන් වැඩසටහන් නිර්මාණය කියලා මා බලාපොරොත්තු වෙනවා. සබ සිවිල්නාගෙම සුභාශිංසන ඒ කටයුතු නිරතල ඉන්න සිවිල් සමාජයටත් ඒ වගේම විශේෂයෙන්ම දේශපාලනයටත් ඒ වගේම අනිත් සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම දූෂණය කියන්නේ ජනාධිපතිතුමාගේවත් අගමැතිතුමාගේවත් නැත්තම් ඇමති මල්ලේවත් කාර්යවත් අතින් වෙන දෙයක් නෙවෙයි. අපි අතින් වෙන ගමනක මයිතන්නේක සම්දිස්සාය තමයි දූෂණය සහ නැත්තම් වංචා දූෂණය කියලා අපි කතා කරන්නේ. මම දන්නේ ලෝකේ මේ වංචා දූෂණය කියන්නේ අපේ සමාජය ඔබ දකින්න ඇති ලෝකේ අපේ රටේ අත්දැකීම නැහැ. ඔබ ටීවී කියලා බලනවා නම් ජාත්‍යන්තර නිවුස් කියලා බලනවා නම් ලෝකේ යුද්ධේ පීඩා විඳින නැත්තම් ලෝකේ දුක් විඳින රටවල් දිහා බැලුවොත් විශේෂයෙන්ම මට ඉන්නේ නැහැ මේ වචන මෙතන යුද්ධ තියෙන රටවල් කීපයක් තියෙනවා. හැම එකක් පිටිපස්සෙම තියෙන්නේ මේ දූෂණය නැත්තම් මේ වංචාව නිසා මිනිස්සුන්ගේ මානව ජීවිතවලට හානි. ඔබ දූෂණය වංචාව කියන එක වචනෙන් දැනගත්තට ඔබට තේරෙන්නේ නැණ ඔබේ හදවතට තකිබර මේ කියන්නේ මොකද්ද කියලා. ඔබ ඔබට දැනෙනවා විශේෂයෙන්ම ඔබ වීචනය කරන කෝච්චියේදී බස් එකේදී ගෙදෙද්දී ටීවී එක බලනකොට මේ රටේ වෙන හැම දෙයක් සින්දු සම්බන්ධව මේ රටේ මහජනයා මේක දිහා බලාගෙන ඉන්නේ අපිට අධිකරගෙන. මොකද දූෂණය හා වංචාවේ ප්‍රධාන කොටස් කරන රාජ්‍ය නිලධාරීන් බව තමයි ලෝකෙම තියෙන පිළිගැනීම. මොකද රාජ්‍ය නිලධාරීන් දීලා තියෙන බලය අනිත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න අනිත් මිනිස්සු වෙනුවෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම අද දවස ගත්තොත් බදා දවස. අද දවසේ කවුරු හරි දෙන නිවාඩුවක් ගන්නවා නම් මම හිතන්නේ ඒකත් මම දකින්නේ මේ රටේ මහජනයාට කරන ලොකු දූෂණ විරෝධී වැඩක් විදිහට. එන දූෂණයට එන ආරම්භ වෙන දිනයක් විදිහට. මොකද අද දවස බදාට වෙන් කරලා තියෙන්නේ මේ රටේ මහජනයාට වැඩ කරන්න රාජ්‍ය නිලධාරීන් දින දින අයිතිවාසිකම් පරපරව ගන්න නැත්නම් රජ නිලධාරීන් වගකීමක්. ඒක පිටුදකින් මම ඒකත් දකින්න දූෂණ විදිහට. මම හිතන්නේ අද දිනේදී අපි සටන් කර ගන්න ඕනේ විශේෂම ලෝකයේ දූෂණ විරෝධය පටන් ගත්තේ රජුරෝ විරුද්ධ. රජුරෝ තමයි ඒ කාලේ විශ්වමේ
සම්පත්තුල අයිතිකාරයා. අද දේශපාලන පක්ෂ සහ රාජ්‍ය නිලධාරී. ඔබ මගේ දෙපාර්තමේන්තුව ගත්තොත් මගේ දෙපාර්තමේන්තුවට එන අවුරුදු රුපියල් බිලියන 200ක මුදලක් තියෙනවා. හරි නේද? රුපියල් බිලියන 200 මට හිතරේ කියන් තේරෙන්නේ දසලක්ෂ වලින්. දසලක්ෂ කොච්චරද? දසලක්ෂ 20 ලක්ෂ. ඈ? දසලක්ෂ 20 ලක්ෂයක්. මට නම් ඒක තේරෙන්නේ නැහැ කියන්න. ඒ වගේ දැවැන්ත මුදල් මන්දරාවක් අපිට බාර දීලා කියනවා. විශේෂයෙන්ම විස්රාම ගැනීමට අදාළ ක්‍රියාපටිපාටිත් එක්ක මේ කොතන හරින වැරද්ද ක්‍රියාපටිපාටි මොන වැරද්ද නැත්නම් මුදල් එහෙම යන වැරද්දමයි දැන්නේ හේතු වෙනවා පංචාමා දූෂණයට මම කියන්නේ ඔබට මීට වසර දෙකහා මාර්ගට ඉස්සලා මේ දෙපාර්තමේන්තුව මතක නම් මම කියන්නේ ලංකාවේ හේතු ගැනලා දුන්නේ නොකියුවට අපිරිසිදු සහ විශේෂයෙන්ම දූෂණ සාපාරයන් වල මුල පුරන දෙපාර්තමේන්තුව කිරීට නැත්නම් මිනිස්සු නමලිස්සු දියා බැලුවේ කාවරේ හම් වෙලා කාවරේ ළඟට ගිහිල්ලා කාවරේ කැන්වස් කරලා තමන්ගේ වැඩ කරන මට්ටමට මිනිස්සුගේ සිත් තුළ මේ දෙපාර්තමේන්තුව ඈත් වෙලා තිබුණා අපිට අපේ වැඩ කරගන්න බෑ කීයක් හරි දෙන්න තුරුගෙන අපිට අපේ වැඩ කරගන්න බෑ කාවරේ සම්බන්ධයෙන් නැතුව අපිට එක විදිහට සලකලා දෙනවා අරයන් තව විදිහට සලකනවා ඒ කියන්නේ අපේ ඉදිරි ක්‍රියාපටිපාටිස ප්‍රොසීඩියර්ස් අපි වැරදි විදිහට භාවිත කරලා මේ හැම දෙයක්ම අතට වෙලා තියෙන්නේ වංචා හා දූෂණය කිරීමේදී මිනිසුන්ගේ මතය. ඉතින් මම හිතන්නේ රාජ්‍ය නිලධාරී විදියට සහ පුරවැසියන් විදියට මම හිතන අපි කළ යුත්තේ පුළුවන් තරම් මේ වංචා හා දූෂණය කිරීම තව කෙනෙකුට දැනෙන නොවන මට්ටමට අපේ දෙපාර්තමේන්තුව කටයුතු ප්‍රතිසංධානය කර ගැනීම. හැබැයි වගකීම තමයි විශේෂයෙන්ම තියෙන වගකීම තමයි විශේෂයෙන්ම අපේ දෙපාර්තමේන්තුවේ කටයුතු රාජ්‍ය නිලධාරී විදියට පුළුවන් තරම් විනිවිද බලන යුතු හැම දිනකට තීරණ ගන්න පුළුවන් ආකාරයට මම හිතන්නේ සකස් කරලා අපේ සේවාවන් ඒ කුංචිලට දැනුම් දෙන්න ලබා දෙනවා. මම හිතන්නේ මම වැඩිදුර කතා කරන්නේ නැහැ. මම එක කරුණක් කියන්නම් තියෙනවා. මම හිතන්නේ මේ මම ඔයගොල්ලන්ට කතා කරන්න කැමති ලෝකේ විශේෂයෙන්ම නැගිලි රාජ්‍යාව රටක චීනය නැත්නම් චීනයට සම්බන්ධ වෙන හොන්කොන්ග් රටක් ඒ තමයි ලෝකේ හොඳම ඒ කියන්නේ ලෝකේ තියෙන කරප්ෂන් ප්‍රීම රට තමයි ඩෙන්මාර්කේ. ඊළඟ ස්විස්ලන්තිය ඊළඟ ස්වීඩන් අපි ඉන්නේ 81 ඉඳලා රටවල 177ක් අතරින් අපි ඉන්නේ 81. ඒ කියන්නේ අපි බිඳුවට එන දවසම අපි වැය ගන්න ඕනේ. ඒ කියන්නේ කරප්ෂන් නැහැ කියන දවසට ඉන්නවා. හිතන්නේ ආරම්භ කරන්නේ රජයේ සේවයට. ඔබ දන්නා පහුගිය ජනවාරි 8 වෙනිදා ඡන්දයට පෙර කතා කරපු දේවල් දැක්කොත් ඒ බොහෝ දේවල් ඇත්ත. ඒ බොහෝ දේවල් ඇත්ත. විශේෂම රජයේ නිලධාරීන් තමන්ගේ ඇස්තමෙන් සකස් කරනකොට ඒ වේ අගයන් වෙනස් කරලා ඒව හදලා නැතුව ඒව වෙන වෙන ක්‍රමවලට භාවිත කරලා විශේෂම වෙච්ච දේවල් වලින් මුදල් නිලධාරීන් සහ දේශපාලන අතර ගිය ගමන්ම ඒ වැදින ඊළඟ දේ පටුදේ තමයි විශේෂයෙන්ම ඒ ව්‍යාපෘති යෝජන ගුණාත්මක தත්ත්වය අඩු වෙනවා ඒ ගුණාත්මකතාවය පාලනය නැවත වරක් ඒක මේ රටේ මහජනට බලපානවා හොඳට පාරක් හදලා නැත්නම් හොඳට කාණු පද්ධතියක් හදලා නැත්නම් හොඳට සුවර් රේජ් එකක් හදලා නැත්නම් ආපහු මේක ඔබට බල මේ කරප්ෂන් නැත්නම් මේ දූෂණය කියන එකේ පිටිපස්සේ මිනිස්සුන්ගේ ජීවිතවල දුක්පත්කම තව දුරටත් තනාත කරන දුක්පත්කම තවර ආරස්ස වෙන නිසා දැවැන්ත දේවල් බලපන්න ඔබ දන්නවනම් බොහෝ වෙලාවට කස්ටම් මෙතේදී ඔබ අහලා ඇති ඔබ කියනවා මට වඩා ඔබ කියනවා බඩු ගණන් මේවා වැඩි වෙලා තියෙනවා මේ හැම දෙයක් පිටිපස්සෙම තියෙන මොනදන්නාට අස් මේ අපි කතා කරන අද වචනේ දූෂණය නැත්නම් වෙන වංචාව මොකද කාට හරි කස්ටම් එකේදී සල්ලි දුන්නා නම් ඒ සල්ලි කාට අපවයි කරන අය දැකර මම කරවල ගේනවා මම දෙනවා කාට හරි සල්ලි කාය දැකර කවදාවත් බ්‍රයිබරි දෙන එක නා ලොස් නෑ දෙන්නේ ඉල්ලන ප්‍රමාණයද ඇයි ආපහු මහජනගේ ඒකාය කරගෙන පුළුවන්. කරවල මිල රුපියලකින් දෙකකින් තුනකින් වැඩි කරන්න තියෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම දූෂණය හා වංචාව පිටපස්සේ ගෙලෙන්නේ සේවා ලබන්න. නැත්තම් සේවා ලාභී ඔබ මම සමේ රටේ තව 21 ලා නැත්තම් මිලියන 21ක මිලියන 21ක් ලංකාවේ 18ක් විතර මිලියන 3ක් පිටරට මිලියන 18ක ජනතාව තමයි ඒකේ ප්‍රතිභාග විනිවිද මම හිතන්නේ ඔබ අපි අදිෂ්ඨාන කරගන්න මේ කරප්ෂන් කියන එක
අපේ ජීවිතවලටම හානිය කරන දෙයක්. මේක අපි ඉවත් කරන්න නැත්නම් අපි මේක මුළුන්ට බලන්න ඕන නැත්නම් ඉරඩිකේෂන් මේක කලෝල දාන්න ඕන කියන එක තමයි ඔබේ සිත් තුළ අද දවසේ ඉති කර ගන්න ඕනේ. මේකට තියෙන හොඳම කණ්ඩායම මම මෙතන හැම කෙනා ගැනම පුංචිලක දන්නවා. ඔබ ඔබේ දරුවට ආදරේ. ඔබ ඔබේ දරුවාට ඉස්කෝලේ ආදරේ. ඔබ ඔබේ නෑට හරිම ආදරේ. මම මෙතන හැමෝම මම දන්නවා. මවට ආදරේ, පියාට ආදරේ. හැබැයි මේ වෙලාවේ අපි පෙළගස්ස ගන්න ඕනේ අපේ දරුවෝ, අපේ පුංචි පැටව ටික කවද හරි දවසක මේ ලෝකේ මේ ලංකාවේ මේ දූෂණය නැත්නම් වංචාව පිටු දැකීමේදී මම පෙරටුගාමි කරගන්න ඕනේ අපේ දූ දරුවෝ. ඒගොල්ලන්ට මේ අවබෝධය දුන්නාම, ඒගොල්ලන්ට මේ කතාව කියා දුන්නාම කවදාවත් ඒක කරන්නේ නැහැ. ආයතනයේ මේ වෙනකොට පන්තියේ පෙළපොත්වල මේ දූෂණය වංචාව කියන එක පිළිබඳ චැප්ටර් එකක් මම හදන්නේ. එකතු වෙන්න නම් මොකද ඒක ඉගෙන ගන්න. මට මතක මම පුංචි කාලේ ඉගෙනගත්ත කොමර්ස් පාඩම තාමත් මම මතකයි. ඒ කොමර්ස් පාඩමයි අද ශ්‍රීඩේ කියන කොමර්ස් පාඩමයි චාර්ටර් ඉන්ස්ටිටියුට් කියන කොමර්ස් මේ කොමර්ස් පාඩමයි අද ලොකු වෙනසක් නැහැ. ඒ බේසිස් එක තමයි හැමදේම හදාගෙන ඉඳින් හැමදෙස්සෙම අපිට මතක් කරන ඉස්කෝලේ ඉඳලා මේකේ පෙරගස්ස ගන්නනේ අපේ දූ දරුවා මේ ඔක්කොම අම්මලා තාත්තලා කරුණාකරලා මේ දුවාට දරුවට මේ ලෝකය මේ ලංකාව කරස්සමෙන් පිරිච්ච මේ නොපිරෙන රටක් බවට පත් කරන්න අවශ්‍ය ආදේශයන් ලබා දෙන්න අපේ කාලේ බොහෝ දුරට ගිහිල්ලා අපි වංචාව දූෂණය හුරු වෙනවා. ඒක අපින් අත්හරින්න බැරි බව මම ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. මොකද ඔබ ඔක වෙලාවට ඔබේ සම්බන්ධ කටයුතු කරනවා. ඔබේ දුවා පුතා ඉස්කෝලේ දාන්න, ඔබේ දුවා පුතා වැඩවලදී බොහෝ දුරට මේවා අමතක කරලා කටයුතු කරනවා. ඉතින් ඒකම හිතන්නේ අපේ ස්වභාවය. හැබැයි අපි මේකෙන් මිදෙන්න ඕන. ඉතින් මට මතක් කියන මම ගිහලට ගිය සතියේ එක්සත් US වල තිබිච්ච දෙයක් තමයි ඒවට හරිම මේ කරස්සන වලට හරිම. ඒකට තියෙන්නේ මිනිස්සු දෙමළ ප්‍රදීන. මට හම්බුණ එක ශ්‍රී ලාංකිකේ දෙමළ ජාතියේ ගෙද්දාන දෙයක් අතට ලංකාවේ ගියා. ඒ රටේ තියෙන ලොකුම කෝපරේෂන් එක එයා ඉංජිනේරුවරයා. ඔහු කියනවා විශේෂ ඉන්ටර්නෙට් දන්නවද මේ රජයේ නිලධාරීන්ට වහල නැහැ. එයාගේ නෝනා ඒ රටේ ඉන්න කැලිෆෝනියා නගරේ තියෙන ලොකුම නෙමෙයි මේ ටැක්ස් බියුරේ එකේ ටැක්ස් එකේ බියුරේ එකේ ස්ටාෆ් එකේ නාද්දා. ඒක බිල්ලිම ඇතුලේ ඒ බිල්ලි කවුන්ටර් එකේ ස්ටාෆ් එක හද්දා කියන මට හිතා ගන්න බෑ. මම එම කොහොමද මේ හද්දා පාලනය කරන්නේ කියලා. හරි ඒ පුංචි කේටු ලේඩි කෙනෙක් හරි එයාට කාර් එකක් දීලා තියෙනවා. මට මේ සර්ජන කියන ඒ කාර් එක එයා පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ වැරදිලාවත් ඒ කාර් එකේ මාකට් එකට යන්න උනා නම් බඩු ගන්න කවුරුන් දැක්කොත් මාකට් එකේ කාර්යවල බඩු වරන්ජනවා. ඒ රටේ මහජනට පුළුවන් කාර් එක නවත්තලා ඒ මිනිස්සු අත්තන උඩ ගන්න. මං කීක තියෙනවා. ඒ රටේ මුළු ජනට පුළුවන්. එයා වත්තන උඩ නම් පොලිසිය බාර ගන්න. තමයි සරල කතාවක් කියන්නේ. ඒ තරමට මහජනයාව ශක්තිමත් කරලා තියෙනවා. නිලධාරීන්ව සීමා කරලා. එයාට කරදරයක් කියන මානසික කාර් එක බාර දෙන පුංචි මම ඒ රටේදී නියලම ඇවිත්ලා කී දිනකට කාර් දෙන්න තියෙන්නේ රජයෙන්. ඊට අමතරව ගත්තොත් එහෙම ඒ කැලිෆෝනියා නම් කියන්නේ ඇමරිකාවේ තියෙන මේ විශාල නෙමෙයි ධනවත්ම ප්‍රාන්තය. සහ ලංකාවගේ නම ගුණයක් විශාලයි. ලෝකේ ධනවත් රටවල් 6ක් 6 වෙනිවන් රටවල් රටක් දිගට ගත්තොත් ලෝකේ ධනවත්ම 6 වෙනි රට. හරි 7 වෙනි රට හරි රටක් දිගට ප්‍රාන්තයක්. ඒකේ මුදල් ලැබතුරිය කියන්නේ කැලිෆෝනියාවේ මුදල් නැමැති තුමියක් ඉඳලාදී මම හම්බුණා පෙන්ෂන් ඇමතිවරයා. එයා ලේලි කෙනෙක්. මුදල් නැමැති තුමිය දවසක් ගිහලා පාටි එකේදී බීලා එනකොට පොලිසිය නවත්වනවා. ඈ එයා බීලා තියෙන ට්‍රෑම් දෙකයි. හරි? නමුත් ඊට පස්සේ උදේ එනකොට පත්තරේ මුල පිටුවේ. ඒ පත්තරේ මුල පිටුවේ යන්න ඉස්සලා එයාගේ රෙකග්නිෂන් එක දීලා ගියා. ඒ තරම් දුරට නීතියට ගරු කරනවා. ඒ පොලිසිය නිලධාරියා මාරු කරෙත් නැහැ. පොලිස් නිලධාරිය පහත් කරෙත් නැහැ. පොලිස් නිලධාරිය මොකුත් දුන්නේ නැහැ. හැබැයි අපේ රටේ හිටපු අග්‍රවිචාරවරිය අග්‍රවිචාරතුමාව පොලිසියෙන් ප්‍රශ්න කරාම ඒ පොලිස් කාර්යයේ රස්තාවත් මම දැන්වත් හම්බුනක් ගන්නෙ. එහෙම රටක් මේ කොම්පය කරන්නේ. ඔබ දන්නවා සරන්දන් සිල මහත්තයා කතාව ඇරුවොත් කියලා බලන්න මම ඒ වැදින වෙනස මේවා අපේ තීරණ ගන්න. ඒකේ ප්‍රබල නීති ප්‍රබල මහජනයි. කවුරු ප්‍රබලයි?
ප්‍රබල ඊරටේ පුරවැසියා මහජන ඇමතිවරු පුරවැසියා අනිත් පැත්තේ ප්‍රබල ඊරටේ නීති පද්ධතිය මත මේක පිළිබඳ ඔබට මට අද කතා කරන්න වැඩක් නැහැ. මොකද ඔබේ හිතේ නලියනවා. ඔය බස් එකේ ඔබ එන මම මේ දවස්වල බස් එක යනකොට බස් යනවා බලන් ඉනකොට මට දැනෙන වේදනාව මම විකාර කියනවා පිටිපස්සේ ඔබ පැද්දි පැද්දි මම දන්නේ මේ පිළියදල් යන පැය දෙක ටික ගත වෙනවා එතනින් නේ කිලෝමීටර 20යි මම හිතන්නේ මේවා පිටිපස්සේ තියන්නේ අපි කතා කරන දූෂණය සහ ඒව සම්බන්ධ අපි කොච්චර දුරට කරදර නැතනම් අපිට ලංකාවට ප්‍රමාණවත් වර්ණවත් ලස්සන පුදු ප්‍රවාහන පාසලක් තමයි ඇති කරන්න බැරි කමක් නැහැ. මම දන්නේ මාධ්‍ය ප්‍රතිසභතුමා එකගෙන ඇති අපි ඉද්දානවලගේ 40 ගණන් වලට මහ පොළොව යට මිනිරන් ආරම්භ වුණා. මම ඒ කාලේ මිනිරන් පතල ඇතුළ යනවා කොන්චි. ඒකෙන් ඉද්දාන 60 ගණන් වලට මිනිරන් පතල වල කොන්චි ඉවත් වෙනවා. ඊතරම් තාක්ෂණ දිරට උඩ කොන්චි දොන පෙර කමක් නෑ. ඉතින් මේව පිටිපස්සේ තියෙන්නේ අපේ රාජ්‍ය සම්පත් රාජ්‍ය ක්‍රම වේදයන් බාහිර ගැනීමේදී නොසලකා විශේෂයෙන්ම මහජනයා අවබෝධ වතුන හදුවීම මේ මතක් කරා විතරයි. මේ තීරණ ගන්න. මේව මිදෙන්න ඔබේ හිත දැඩි කරගන්න. මේව මිදෙන්න ඔබේ ගත සවිමත් කරගන්න. මේකෙන් මිදෙන්න ඔබේ ළඟට එන සේවා ලාභියාට සේවය කිරීමේ මයිදන්නේ මේ පිළිබඳ අපහසුතාවක් නැතෙන්න දැනෙන්න වෙන කරන්න. විශේෂයෙන්ම ඔබ දන්නවද මට කියන තරම් මිනිස්සු මගේ අයියා බදුල් ඉන්නේ මම ළඟදි කතා කරලා කියනවා සුනිල් ලෝගල්ලාගේ ඔෆිස් එකේ වැඩ කරගන්නකොට සල්ලි දෙන්න ඕන කියන කතාව තමයි තියෙන්නේ. මම ඉනි පිළිගත්තේ නැහැ. හැබැයි කාලයක් තිස්සේ මිනිස්සුගේ මතේ තියෙන ආ එහෙම වැඩ කරගන්න. මේ ළඟදි මට කවුද කිව්වා ඊ බැලේ කවුද මාස්සියා? ඊකවුද මාත්‍ය මට කිව්වා ඔකකට දොරින් වැඩ කරගෙන අපි මාධ්‍යවේදී කරලා දෙන්නා කියලා. කියන මාධ්‍යවේදී සමාජයේ ප්‍රබලයි. ඒක උන්ට බලපෑම් කරන්න පුළුවන්. මාධ්‍යවේදී ලව්වා ඒක මේ ඊයේ නෙවෙයි. මේක තමයි මතය. හැබැයි ඒක මට අරින්න බෑ. ඒක අරින්න ඕනේ. ඔබට අරින්න. මට අරින්න මට ඉවත් කරන්න බෑ කියන මොකද දන්නවද? මාව එළිය පිළිගන්නේ නැහැ මම හොරගන්න කෙනෙක් කියලා. හරි මාව හොරගන්න කෙනෙක් කෝරුගේ ඉන්නවත් පිළිගන්නේ නැහැ. මෙතන ඉඳ බොහෝ දෙනා ගිහිල්ලා හැමදෙරොන්ට කිව්වා පත්‍රයට කිව්වා. ඒ කිව්වට පිළිගන්නේ නැත්තේ හේතු ක්‍රියාවේ නික ඔප්පු කරලා තියෙනවා. ඔබ ක්‍රියාවේ ඔප්පු කරන්නේ. මම මංගන කියන නෙමෙයි. මගේ දෙපාර්තමේන්තුව දූෂණය වෙන්න දෙන්නේ නැහැ. මගේ මම ඔබට වඩා මේ දෙපාර්තමේන්තුවේ බොහෝ ආදරේ. මේ වචන ටික මම හරි ආදරේ. මේ විශ්‍රාම රටක ඉන්න දෙපාර්තමේන්තුවේ මම ආදරේ. උන්ති ලෙකෙදිට. මට ඔබ වගේම නායකත්වයක් තමයි මේකෙන් පේන්නේ. ඒකින්ද මම ඔබ ගැන නෙමෙයි කියන්නේ කවුරු හරි කියන දේ නැති කරුණාකරලා ඉවනි මත සමාජයේ ඇති වෙන දෙයක්. අද දවසේ අධිතන් කරගන්න දූෂණය කියන්නේ මේ රට විනාශ කරන මහ දැවැන්ත පිළලයක්. මට අද උදේ මගේ නියදුරු මහත්මයා කියනවා අවුරුදු 10කට වැඩි ඉස්කෝලේ DSN ඉස්කෝලේ දරුවෙක් පිළිකා රෝගයක් ඇවිල්ලා ඇමරිකාවේ සෝරි ඉන්දියාවට ගිහිල්ලා මේ වැස්සන ඉන්දියාවේ සති දෙකක් දුර මිනිහ කියන බැරි වුණා. රුපියල් ලක්ෂ 80ක් ඉඳන් කරලා මිනිස්සු මැරෙනවා. මට ඒ කතාව අහනකොට වැරෙන්නේ ඒ පවුලේ තව ඉන්න දරුවෝ දෙන්නේ 4 පන්ති 3 පන්ති හරි අර දරුව වෙනුවෙන් වෙච්ච මහන්සියේ ප්‍රතිඵලයක් මේ දරුව දෙන්නගේ අනාගතේම අඳුර වෙනවා. මේවා පිළිබඳ වෙන විදිහට දකින්න. පිළිකා කියන්නේ සුව කරන්න බෑ. දෙවිවරු නෙමෙයි බුදුවරු මෙලේ පාවන කරන්නේ. හැබැයි මේ කවුරුත් දෙක තේරුම් නොගෙන තමන්ගේ තියෙන තඹේ දක්වා වීදම් කරලා උඩ ගන්න. ගියහම වෙන්නේ මොකද? සම්පූර්ණයෙන්ම අපි අපේ මානසික කායිකස වත්තන් සියලු නැති කරගෙන වසර ගණනාවක් අපි දැවෙන්න පීඩිතපත් වෙනවා. අතහරින්න ලෝකේ හොඳම සිද්ධීන් මම ඔබලා කියවන්නේ නැහැ. මම කියවනවා නම්
මම උඹක් කියවන මම දන්න මම ළඟදී ආටිකල් දෙකක් කියවුවා ලෝකේ අවුරුදු 14 වගේ වයසදී පිළිගැයිත දරුවෝ තමන් මැරෙන බව දැනගෙන තමගේ අධ්‍යාපනයට උදව් කරලා සතුටින් ඉන්නවා මේගේ දරුවෝ නිකන් නෙමෙයි ලෝකේ විනාශ කරලා මේගේ ලෝකේ පිළිකා සම්මාන්තන කතා කරලා මේගේ ඉඳීන මගේගේ පිළිකාත් තියෙන මම දන්න මොකද වැඩ කරන්නේ කතා කරලා එහෙම ලෝකේ විනාශ කරන දරුවෝ ඉන්නවා ලෝකේ ඒ අපි ඒව ගැන හිතන්නේ නැත්නම් අපි අන්තිම තමයේ විනාශ කරලා ඉන්නේ මෙහෙදී. ඒකේ මොකුත් තේරෙන්නේ නැහැ දරුවෝ නැති වෙනවා තමයි දරුවෝනේ මම නැති වෙනකොට. හැබැයි අපි සාර විදියට මානසික කායික ගැටුමක් හිතන්නේ. මේ වගේ හිතනවා මම මතක් කරේ මට ඒක හරි සංවේදී වුණා. මට සංවේදී දරුවෝ ගැන්නේ. මට සංවේදී අම්මයි තාත්තයි කියලා. අර කුංචි ජීවිතේට දරුවෝ දෙන්නේ. හරි? පොඩි කරේ. හරි? ඒක මට මතක් වෙන්නේ කියන්න කවදාවත් ඔබ ඔබක් කර දෙයක් හොඳට උපදේශ කරන කටයුතු කිරීමත් ඔබ ඔබට ඔබට සහනය ලැබෙනවා. දැන් බලන්න ඔබ පැත්තක දාලා සති දෙකක් ධම්මතුර ඇරෙනකන් එයාපෝට් එකේ ඒ මිනිහා යන හින්ද කොච්චර වීදමද දරන්නේ? කොච්චර මානසික අරගලයක් තියෙනද කියලා මැරිච්ච එක නෙමෙයි. මම මැරෙද්දි කියලා හිතන්නේ නෙමෙයි. මේ වගේ නිකන් ඔබ සංවේදී. මම මේ මතක් කරේ අනාවක් දෙක. නමුත් මම හිතන්නේ අපි විශේෂයෙන්ම කරප්ෂන් වල තියෙන අපේ දැඩි අදිෂ්ඨානය අදාළව මේක විරෝධ වෙන්නේ. මේක ලෝකේ මම හිතන ඔබ කියවන්න සියලු දෙනාම කියවන්න ඔබ ළඟදී මේවා දරෝගේ ප්‍රශ්න වලට එන එක. මේක ලෝකේ හොඳම ජයගත රටක් තමයි දිවුන රටවල විශේෂයෙන්ම ඔබ හොන්කොන් දැන් අහුවෙච්ච හොන්කොන් කියන්නේ ලෝකයේ අද කරප්ෂන් අඩුම රටක්. කරප්ෂන් නැති නෑ. චීනෙට යාබද තියෙන රටක්. ඔබ ගියා නම් ඒ රට ගිහිල්ලා තියෙනවා. ඒ රට ලෝකේ පාරාදීසයක් වෙලා නැහැ. ඔබ කියන්නේ මේ මම කරප්ෂන් ගැන ගොඩක් කියන්නේ දැවැන්ත විදියට කරප්ෂන් බලපාන්නේ ආර්ථිකයට. ඔබ දන්නවා පහුගිය වසරවල කීපයක තුන මේ විදේශ ආයෝජක එන්නේ නැහැ මම දන්නවා. විදේශ ආයෝජක මේකට ආවම හැමෝම සල්ලි දෙනවා. හැමෝම පසෙන් දෙන්නේ නැහැ. ඒකේ මුලේ මොකද? අපි අපේක්ෂා කරන රුපියල් බිලියන 5ක US ඩොලර් බිලියන 5ක 2011 2012 2013 බිලියන 5ක US ඩොලර් බිලියන 5ක ඉන්වෙස්ට්මන්ට් අමොත් කවදාවත් ඒක සනාථ කරගන්න බෑ. ඉන්වෙස්ටර්ස් වලට මීරට තාම උදල් ඉගල ඒ ව්‍යාපෘතියම මේනවා. ඒකේ ප්‍රතිඵලය තමයි ආයෝජනය නැති වෙනවා. රටක ආයෝජනය කරනවා ඔබ කියවන බජට් එක අපි මේ වගේ ආයෝජනය කරන්නේ 5.5යි. අපේ GDP එකේ ආණ්ඩුවට දෙන්න පුළුවන් 5.5යි ආයෝජනය ලෝකේ සම්මතද ලංකාවේ සම්මතද 7.7යි දෙන්න පුළුවන්. ලෝකේ ඕනම ආණ්ඩුවකම 7.7යි ආයෝජනය කරන GDP එක. හරි? ඒ 7.7 කියන්නේ ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් 23ක් වෙන්න ඕන. ලෝකේ 7.7ක් ආයෝජනය කරනවා නම් ලෝකේ රටක් අපි බලාපොරොත්තු වෙන ඔබ බලාපොරොත්තු 7.8ක සම්මතද යන්න පුළුවන්. නමුත් රටකට පුජ්ජිලකංශයට අතවන්නකොට මම හිතන්නේ ලොකුවට බලපානවා මේ කරප්ෂන් රාජ්‍යධාරී. ඉතින් මේවා අපි හිතන්නේ උපාදී වෙන්නේ නැති වෙයි. හැබැයි ඔබ කවදාද දවසක ඔබ වෙන ආයතනයක මෙහෙම මතක් කරන විශේෂයෙන් මම මගේ ඉහළ නිලධාරීන් මම කියන්න කැමති මේ තරුණ නිලධාරීන්. මේ සියලු දෙනාමයි දැන් කවදාද දවසක ඔබ වෙන පුළුවන්. ශ්‍රී ලංකාවේ තියෙන පරිපාලන වලට සම්බන්ධ වෙන මට කමක් නැහැ මොන ශේෂ්ත්‍රවල ජනකාර්යවල විදියට. විශේෂයෙන්ම අනිකුත් සේවාවන් ගිහිල්ලා ඔබ තීරණ ගන්න මට්ටාවත් ඔබට මේවා ගැන ඔබට මැදිහත්වල කටයුතු කරන්න ඕනේ. ඒක හොඳට හිතා ගන්න. එක්නම් කරන් ළමයි ඉඳන් ඉවත් මතක තියා ගන්න. ඉතින් මම හිතන්නේ මේවා ලෝකේ හොඳම කරප්ෂන් වලට වැඩ කියලා සකස් කරන රටක් කොහොමද දිනන රටක් දෙන්න ඕන කොන් රට. මම ඒගොල්ලන් කියනවා මේ අයි සීද මොකද කියලා ආයතනයක් අය CIA කියන්නේ මේ කරප් මොකක් කරේ ආයතනයක්. ඒ ආයතනේ 1974 බීටේ ඔබට මතක ඇති අපි සිල්වෙස්ටර් මහත්මයා මතක නැද්ද 1974 අපිට තමයි බයිබලෙ දෙපාර්තමේන්තුනේ අපි අනුබයි වැරුවා. හරි බයිබල් දෙපාර්තමේන්තු තිබුණේ බලය മന്ത്രിවරුන් විමර්ශනය කරන්න. මම දන්නේ 1974 තමයි ලෝකෙ පටන් ගත්තේ මේ හොන්කොන් රට තමන්ගේ මේ 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 දූෂණ විරෝධී වැඩ කරන්න. ඒ පාලනය කරන විශේෂ මේ රටේ පොලිසිය දැවැන්ත විදියටම ඉන්නන්නේ දූෂණ වලට සම්බන්ධ කරලා. ඊට පස්සේ තීරණයක් ගත්තේ ඒගොල්ලෝ මේක පොලිසියෙන් අයින් කියලා ස්වාධීන ආයතනයකින් පරිචාරණය කරන එක තමයි ලෝකේ බෙස්ට් ප්‍රැක්ටිස්. දැන්
දැන් අද වෙනකොට ලෝකේ තව දියුණි මගේ කියන්නේ මේක නෙමෙයි. ඒකේ ප්‍රවේශයන් තුනක් තියෙනවා. මේ ප්‍රවේශයන් තුන තමයි මම හිතන්නේ මට වැදගත් ඔබට ඒක මතක් කරන්න. මේවා අතහරින්න පුළුවන් වෙන්නේ මේ අපි කියන්නේ ඒකට ICAC කියලා කියන්නේ මේ විශේෂයෙන්ම ඒක වැදගත් වෙන්නේ මට මෙන්න මේක වළක්වන්න බෑ ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන් එගේන්ස් කරප්ෂන් ඒගොල්ලෝ කියනවා මේක වළක්වන්න බෑ අපිට මේ 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 මිනිස්සු අතනෝඩන දනුවන් දීලා මේක වළක්වන්න පුළුවන් තරම් පබ්ලික් එඩුකේෂන් නැත්තම් මිනිස්සුන් දැනුම් කිරීම මතන් ඒක තමයි අද දින පරමාර්ථය අද දින පරමාර්ථය තමයි ප්‍රයිමරි කමිෂන් එකටවත් පොලිසියටවත් උසයි පද්ධතිවලට මේක වළක්වන්න බෑ වළක්වන්න පුළුවන් මහජන මේකට පිළ ගැනීම විතරයි නැත්නම් මහජන මේක දැනුවත් කරගන්න විතරයි මම ඕගලන්ට කිව්වේ මේ වෙලාවේ අපේ ඔළුවලට මේකෙන් වළකින්න බෑ මේකට ගැටෙනවා නම් තමයි තරුණ තරුණයන්ට විශේෂ දූ දරුවන්ට පුළුවන් අනාගතේ මේකේ වළක්ව ගන්න. ඒක තමයි මගේ ඉල්ලීම ඔබටයි මටයි මේක කරන්න බෑ. අපි ඉන්නේ පැටලැවිලා. අපි ඉන්නේ ග්‍රිප් වෙලා කාටරි. මොකක් හරි කරගෙන අපි තව තව දේවල් පස්සේ යනවා. විශේෂයෙන්ම බලන්නකෝ ඉතින් ඒකෙන්ද මේකෙදි වැදගත් දේ තමයි දූ දරුවන්ට මේක මතක් කරලා අද දවසේ මේකෙන් අනාගතේදී මෙලට කොට ගන්න පෙළ ගන්න කියන්නේ. ඉතින් මම හිතන්නේ වැදගත් දේ තමයි අපිට වළක්වන්න තමයි පුළුවන් ඉන්නේ. වළක්වන්න පුළුවන් ඉන්නේ. පුළුවන් තරම් සමාජය දැනුවත් කරලා එඩියුකේෂන් කරලා මම හිතන්නේ දැනන්ත වැඩසටහන වාසියක් හොන්කොන් රටේ ක්‍රියාත්මක වෙනවා. මොකද ඒගොල්ලෝ ඩිපාර්ට්මන්ට් තුනක් තියෙනවා. පබ්ලික් එඩියුකේෂන් කියලා ඩිපාර්ට්මන්ට් අපිට අපේ ප්‍රයිමරි කරලා ප්‍රොසිකියුට් කරන විතරයි කරන්නේ. يعني ඉන්වෙස්ටිගේට් කරනවා නඩු දානවා. හැබැයි අපිට ගොඩක් අඩුයි එඩියුකේෂන් බස් මේ TRC කරලා කරන්නේ නේ වැඩි. හැබැයි ඒ රටේ මේ ආයතන තුනක් ඉදිරි ප්‍රයත්න කියලා මේක ජය ගන්න කටයුතු කරනවා මම හිතන්නේ ඒක හොඳට මතක තියාගන්න. ඒගොල්ලන්ගේ තියෙන වැදගත්ම දේ තමයි අපේ ප්‍රයිමරි කමිෂන් එක කරන්නේ ඇල්ලුව කවරන් කම්ප්ලේන් කරාම නඩු දැම්මා. ඒ රටේ ප්‍රයිමරි කමිෂන් එකේ නම්බර් 1 තමයි රාජ්‍ය ආයතන වල තියෙන ක්‍රියාපටි පාටි නිරන්තරම හොයා බලලා ප්‍රයිමරි නැත්නම් කරප්ෂන් පින්න තියෙන ඒවා අඩු කරන්න කියලා ඒ ආයතන වලට උපදේශ මග පෙන්නේ රෙගුලේෂන් දෙනවා. මම මතක් කරේ නවකයන්ට විශේෂයෙන්ම මේක අපිට බලක් ගන්න පුළුවන් ඉන්නේ ගහලා බැලන නෙමෙයි මාරු කළත් නෙමෙයි අපේ දෙපාර්තමේන්තුවේ ක්‍රියා ප්‍රතිපාටි වැඩිදුම් කරගන්න මම ඒ අදින් අපි විශිෂ්ටයි ඒ අදින් මම ලෝකේ ඕනතන කියලා මේ කතා කරනවා උදාහරණයක් ගත්තොත් මෙතුමට අපි කරු උදව් එතුමට ඉතින් අපි උදව් කරගත්ත අපිට මොකද මෙතුමට එනවා ලංකා පුරාම සල්ලි මෙතුමට ලංකාවේ ආයතන 332 කින් සල්ලි අපිට හොයා ගන්න බැහැ කොහෙන් ගන්න කියලා මොකදුනේ කියලා බැලුවා චෙක් පතදී මෙතුමට සල්ලි නැහැ මෙතුම දන්නව කවුද කියලා ඒ හොයලා බලන ඔඩිටරන් ගිහලා කොහෙන්ද ගැදුව කියලා බලන ඉස්සර මේව හොයා ගන්න බැහැ මේ අපි කරන පුංචි ප්‍රොසීඩර් චේන්ජ් මගේ පෞගේ වසරේ මම ආසය කතා කරන්නේ අපි ඊයේ දවසේ මම මේ අවුරුදු මාසේ බජට් අද හෙට පණිග වෙනකොට අපි වෙනස් ස්කීම් කීපයක් කරා. අද ඒවා දැනුවත් කරන අපි ඕගලන්ට ඒක වැදගත්ම දේ තමයි කරප්ෂන් නැත්නම් දූෂණ නැත්නම් වංචාවට ඉඩ තියෙන තැන් වහන්න අපි මැදිහත් වෙන්නේ. ඔබට මතක නම් මේ දෙපාර්තමේන්තුවේ අපේ නිලධාරීන් සියලු දෙනාම මේකට සම්බන්ධ ඉපොක දෙනවා. ප්‍රතිදාව ලබන විශ්‍රාමිකයෝ මේක සම්බන්ධ අපි ඒව වළක්වන්න අපි අපිට බෑ විශ්‍රාමිකයලට ගිරේ දාලා ඒක අමාරු විශ්‍රාමික ලක්ෂයක් තියෙනවා එක්කෙන දිනේ කවුවේ නිලධාරියන්ලා මේ කරන්න බෑ මිනිල මම අද ඊරේ වංග මේ හොයන්න ගියොත් ඒ අපේ ඩේටාබේස් එක ඇතුලේ මට තව 200ක් අල්ල ගන්න පුළුවන් ඒක හොයන්න ගියොත් ඊරේ මම දැක්ක එන ඔඩිට් කෝරියක් මට දාලා තියෙනවා අපි ඔඩිට් එකේ මම දන්නේ මෙතන මට පේනවා ඉන්න මාතෘ දෙවන්ත විදිහට හොයාගත්තා කියලා ඊ හැන්දෑවේ කතා කරා එක්කිරාට ටෙන්ෂන් දෙක තුනක් ඔය හැර වැරද්දා
ඉතින් මම මේව වළක්වන්න අපි කටයුතු කරේ අපේ ක්‍රියා ප්‍රතිපාටිය සරල කරලා ඊළඟ මේ ක්‍රියා ප්‍රතිපාටිය පිට දැනුවත් කරලා අපි ඊයතරින් ඉන්න ඉස්සරහන් ආයතනය අපි ක්‍රියාපාලි කරස් කරනවා ඒක බුද්ධියන් දැනුවත් කරනවා සහ ඒක ප්‍රැක්ටිස් කරනවා ඉතින් මම හිතන්නේ අපි ආයතනයක් ඉදිරියේ භාගිය අවුරුදු දෙක තුන අපිට පුළුවන් වුණා මේ ලෝකේ කතා කරන දේවල් ගැන අත්දැක බලන්න ක්‍රියාත්මක කරන්න මතක තියාගන්න ඔබ සියලු දරාම රජින්දාරි රජින් ඉන්දාරින් තමයි ලෝකේ දූෂණය වැඩිපුරම යනවා කියලා ලෝකේ තියෙන මතය තමයි ලංකාවේ තියෙන මතය අපි දූෂිතයි කියලා කියන්නේ කොච්චර කිව්වද ඒක හරි වෙන්න පුළුවන් හැබැයි අපි කරන්නේ පුළුවන් තරම් දෙපාර්තමේන්තු සහ ඔබේ ක්‍රියාපටිපාටි වල පුළුවන් තරම් දූෂණය ඉඩ තියෙන දේවල් වළක්වන්න අවශ්‍ය කටයුතු කරලා ඒ ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් මම ඒක දින වැදගත්ම දේ අපේ රටේ නැති කොන් කොන් නගරේ තියෙන කොන් කොන් රටේ නැන් රටවල තියෙන පුළුවන් තරම් ප්‍රොසීඩියස් වෙනස් කරනවා ඉතින් මේවා අපි මේවා පිළිබඳ කටයුතු කිරීම වැදගත් ඉතාම හොඳයි කියවන්න කොන් කොන් රටේ තියෙන දේවල් පිළිබඳ කියුවට පස්සේ මේ මට හවුච්ච දේ තමයි හොඳම දේ තමයි ඒගොල්ලෝ දෙපාර්තමේන්තු අභ්‍යන්තර හොයා බලලා උපදෙස් දෙන මේවා වෙනස් කරගන්න. ඒතකොට ඒ වගේම ඒක පුජුල දැනුවත් කියන ඉතින් ඒක අපි අද දවසේ පාඩම එකයි. ඊට අමතරව මට වැදගත් වුණා දැන් කියවලට අහුණා තව ලස්සන එකක් ආයි මම කිව්වා මේක අල්ලලා නඩුදාලා ඒක ඉන්වෙස්ටිගේට් කරලා ප්‍රොසිකියුට් කරලා නවත්තන්න බෑ. මේකට කියන ඒගොල්ලෝ අය වැදෑරුම් ප්‍රවේශය කත්මයි පුජුල පුළුවන් තරම් ප්‍රජාව පුළුවන් තරම් අපේ රිසිපියන්ට්ලා අපි සක්මන් කරනවා අපේ පෙන්ෂනර්ස්ලා පෙන්ෂන් ක්‍රියාවලියෙන් දැනගන්න අපි ප්‍රශ්න කරනවා ඒගොල්ලෝ අපි පුජුලෙන් ගේ රටේ හැම කෙනාම පුළුවන් තරම් අපි දැනුවත් කරලා සක්මන් කරනවා ඒකයි මම හොඳම කන්නා තරුණ දරුවෝ කියලා ඒගොල්ලෝ දැනුවත් කරලා ප්‍රශ්න කරනවා ඉතින් අපේ පුතාලගෙන් අපිට ගැලවෙන්න බෑ ප්‍රශ්න කරනවා ඒගොල්ලෝ ප්‍රශ්න කරාම අපුව සීමා වෙනවා බොණ්ඩේපා කියන එකද ඕතන දරු බලපෑම් කරනවා. ඇයි බොණ්ඩි කියලා වුණාම ඇයි බොණ්ඩි කියලා වුණ උත්තරයක් නැති වෙන දරුවෝ සීමා වෙනවා. ඉතින් මම දරුවෝ නෙවෙයි මේ බොණ්ඩේ සීමා වෙන දරුවෝ පාවිච්චි කරලා ඉතින් පුජ්‍යලයක සත්‍යමත් කරනවා. ආයතන ක්‍රියාවලිය සත්‍යමත් කරනවා නම් මේ රටේ පුරවැසියා සත්‍යකම තිස්සෙම කතා කරන්න කෝච්චි දිවස් එකේ දුවේ යනවා. හොඳයි සත්‍යමත් වුණාම ඒගොල්ලෝ මේකට විරුද්ධ පෙරගෙන. දෙක තමයි ආයතන සංවර්ධනය කරන ආයතන ක්‍රියාපටිපාටි අපි පුළුවන් තරම් ශක්තිමත් කරලා විනිවිදභාවයෙන් මහජනයාට දැනුවත් කරන සරල කරන්න ඕන. ඊළඟ දේ තමයි නීති රීති. මේ රටේ පුළුවන් තරම් නීති රීති පද්ධති සරල කරලා හොයා බලමු. හිතන්නේ පරස් කරලා ඔබ දක්වන බජට් එකේදී ඔබ කියවන ඔබ හැමෝම බජට් විවේචන කරනකොට කියවන්නේ. බජට් පොතක් තියෙනවා මම දාන්න වෙබ් එකට ඒක. මේ කියවන්න. විශේෂයෙන් ඔබ ඇහුවනම් ඊයේ බදරද බජට් එක කියවන අපේ පරණ ගොඩාක් නීති විශේෂ කස්ටම් රිලේටඩ් ඒවා කස්ටම් රිලේටඩ් ඒවා ගොඩාක් වෙනස් කරන්න නම් මොකද හැම එකක්ම කරප්ෂන් වල ප්‍රෝබ්ලම් ඒව වෙනස් කරන්න යනවා විශේෂයෙන් ඉතින් නීති ලීග අපේ රටේ හොඳ නීති ලීග කියනවා අපි මේවා ක්‍රියාත්මක කරන්න කණ්ඩායමේ ප්‍රශ්නයක් තියෙනවා අපිත් ඇතුළු ඊළඟ වැලියුස් අපි අපේ දෙන අගයන් මේකට හදවතේ අගයන් නැහැ අගයන් කියන ඒවා ලියන්න බෑ මේ ලිව්වට අගයන් කියන්නේ තමයි ෆීල් වල දේ ඈ මම කියනවා මෙයා කෙට්ටුයි මෙයා මහතයි මෙයා ලොකුයි වගේ අගයන් තමයි තුට ඇති කරගෙන කරප්ෂන් විරෝධී අගයන් මේවා ගැන අපේ සිත තුළ ඇති කරගන්නවා ඊළඟ නෙට්වර්ක් පුළුවන් තරම් මේ වර්තමාන සමාජයේ වර්තමාන ලෝකයේ තියෙන නෙට්වර්ක් එකක් ඇති කොම්බෝ නෙට්වර්ක් නෙමෙයි අපි එකිනෙකව අඳුරගන්න එකිනෙක ආයතන පද්ධතිය සම්බන්ධයි දැන් බලන්න අපි ඉස්සරට වැඩි උගත සම්බන්ධ ඇටජින ඩිපාර්ට්මන්ට් අපි ඉස්සරට උගත සම්බන්ධ මේ මෙතුමගේ ආයතනයේ අපි ඉස්සරට උගත සම්බන්ධ දැන් අපේ පෙන්ෂන් ඕගනයිසේෂන් අපි ඉස්සරට සම්බන්ධ මුදල් අමාත්‍යය රාජ්‍ය පරිපාලන ඒකේ දැවැන්ත නෙට්වර්ක් එක නීති අනිත් ආයතනත් අපි බද්ධ වෙන්න ඕන බද්ධ වෙන්න කල්පනා කරන්න ඊළඟ තමයි ඉම්පැක්ට් එක මේ හැම දෙයක්ම තියෙන විපාක විපාක කිව්වහම හොඳ නරක නැත්නම් ප්‍රතිඵල ඒ ඉම්පැක්ට් එක වෙන අපි නිරන්තර අගේ කරන්නේ. ඒ ලැබිච්ච දේ හොඳයි. ලැබිච්ච දේ කියලා මෙන්න වීජනේ කරලා අපි ඒව පිළිබඳ අදහසක් ඇති කරගන්න. ඉතින් මම හිතන්නේ මම වැදගත් කරුණු කීපයක් දුවා. මේක දැවැන්ත ප්‍රවේශය. අපි තමයි මේක ක්‍රියාකාරී වෙන්න ඕනේ. උජ්ජලය මේකට විරෝධය පාන්න ඕන. මේක එරිඩිකේට් කරන්න ඕන. අරු මුළු ඩිපා දාන්න ඕන. ඒතර ඒකට යනකොට විශේෂ අපිට අද කරන්න පුළුවන් දේ තමයි අපි ඔක්කොටම මම ඉතර ඇතුළුව අපේ පුළුවන්තර ක්‍රියාපටිපාටි සරල කරලා ඒවා දූෂණය දෙන වලක් දෙන ඒවා මහජනය දැනුවත් කරන්න සහ එතකොට එහෙම කරන් යනකොට අපි දැනගන්න ඕන උජ්ජලය ආයතන නීත් වැලියුස්
නෙට්වර්ක් සහ ඉම්පැක්ට් මේවා පිළිබඳ අපි අගයන එක කියලා මේවා හදන්න අපිට ප්‍රවේශයක් හදාගන්න මේ උපාය මාර්ගය. ඉතින් මම හිතන්නේ මේකම කතා කරලා වැඩි වුණා. මට ආසයි තිබුණේ විශේෂයෙන්ම ඔබ ගොඩක් මෙතන ඉන්නකොට මේක කියන්න ලැබීම සතුට. ඔබ අද දවසේ ඉතාම හොඳ දවසක් අපිට මේ ලෝකෙට සාපි අනාගත දූදරුවන්ට දූදරුවන්ගෙන් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අනාගතයේ දූෂණයෙන් තොර මේ රටක් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන අද දවසේ අදිෂ්ඨාන කරගන්න හමු වෙන හැම වෙලාවෙම දූෂණිය සහ වංචාව විරුද්ධව පාන අතරන අපි ඉවරපත් වෙන්නේ නැහැ කියන එක අදිෂ්ඨාන කරගන්න. මම දැන් ඒක තමයි අද දවසේ කරන්න තියෙන්නේ. මම දැන් මේකෙදී අපි ප්‍රාර්ථනා වෙන්න ඕනේ ඉන්ටග්‍රිටි. ඉන්ටග්‍රිටි කියන වචන මම උදේ නම් වචනයක් වෙනවා මට හම්බුන්නේ නැහැ. හැබැයි සුසරි කියලා මම හිතන්නේ සම්මානයක් තියෙනවා. අපි සුසරි බුද්ධියෙන් බවට අපිම නිර්වචනය කරගන්න. කාටවත් නිර්වචනය කරන්න දෙන්න එපා. මම සුසරි කියලා. අනිත් යන්නද ඉන්ටග්‍රිටි පුජ්‍යල කියන්නේ මට මතක් වෙනවා මගේ ලොකු පුතා මීට අවුරුදු 8කට 10කට ඉස්සෙල්ලා මම ඕලෙව කළා මේ ආදේ හරි ඇලයි. අපේ ගෙදර නිරන්තරම අරගල පුතත් එක්ක අම්මා අරගල මම අරගල පුතාගේ වයස දරුවෝ 16නේ 14 15 16 කියන්නේ දරුවන්ගේ මහා බහන කාලේ. ඒ කාලේට මම මුණ දීලා තියෙනවා. ගෙදර මුණ දීලා තියෙනවා. පවුල මුණ දීලා තියෙනවා. ඒ දුක් පුතා හරි දඟයි. ඉස්කෝලේ යවගත්තේ දුමම නෑ. ඒ යම් මම හැම එක වෙලාවක ඕලෙන් ඉන්නවට පස්සේ මම මෙයා දැම්මා හොටල් ස්කූල් එකට ඉගෙන ගන්න. ඕල් ඉස්කෝලේ ඉගෙන මේ ඒකට බොහොම අමාරු මාස තුනක් අරන් ගිහලා බොහොම හරි මට ඔය මිනිහා මොකද එන්ගේජ් කරන්න ඕන. එන්ගේජ් කරන්න මොකද දැන් බොහොම අමාරු දෙය ඒලා එන්ගේජ් කරන්න අරන් යන එකම ලොකු ක්‍රියාවලියක්. නැගිටෝලා අන්දෝලා මේ ඒ වයසෙන් ගැටි 100 පාරක් කතාරව නැගිටිනා 50 පාරක් ගුවම අඳෝල ගන්නවා 200 පාරක් විතර වැඳුම් ගන්නවා ඕම් කරලා 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 අරගෙන ඇවිල්ලා මට මතක් කියලා මම මෙලක් මේ රජදී දැන් දැවෙන් තම කෝටා කර්මාන්තක ප්‍රධානී කමුණා ගිහින්. ඊළඟ මොනාට පස්සේ මට මේ වචනේ මම මේ කියන්නේ මගේ පුතාගෙන අහලා ඔක්කොම කරලා කතා කරලා මයින්ල හිටිය. කතා කරලා ඉවරලා පුතාගේ අතට මෙතන අත කියලා කියනවා පුතා මේ ඔක්කොම හොඳයි. හැබැයි මේ හදවතේ ඉන්ටග්‍රිටි එක තියාගන්න. මට ඒ වචනේ ආදරණීය විදිහට මතක් වුණේ ඉතින්. මම දෙන්නකීටි කියන්නේ මට හැබැයි ඔයනෝ 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 නැහැ. ඉගෙන කොහොම මේ වංචාසා දූෂණ නැති ඉගෙන ප්‍රධානී කරේ. ව්‍යාපාරිකේ මොකද ව්‍යාපාරය නැති කරන්නේ මේ සේවකෝනේ. හරි. උතා මේ ඉන්ටග්‍රිටි එක තියාගෙන දැසිනා අර මොකක් හරි ප්‍රෝණ නැත් උතකට වෙයි කියන්නේ තමයි සුසරි. වංචාසා වලට සම්බන්ධ නොවන සුසරි පුජ්ජලේ නැත්තම් පිරිපුන් ඉන්ටග්‍රිටි කියන වචන ගත්ත ඔපනස් කියලා කියනවා. ඒ වගේ වචන මයිදනේ සිනමස් බල උදේ බල තියක් කියලා කියන එක ඒක සමාන වචන. හරි රයිට්නස් හොනස් හොඳ පුජ්ජලි කියන අද දවසේ අදිෂ්ඨාන කරගන්න මම ම සුනිල් රිට්ටිරාජ් කියනවා නම් මෙයා හොඳයි කියන මම ම හොනස් ටෙක්නික් කරන නැත්නම් මම ඉන්ටග්‍රිටි කියන එක මම ම සුසරි පුජ්ජලි කියන එක අද අදිෂ්ඨාන කරගන්න දුවට පුතාට මේ මනිඩිය රයන්න පදාද මම ඊරා කියව ආටිකල් එක අන්තිම දේ තමයි මම දකින්නේ කවදාවත් මේක සාර්ථක කරගන්න බෑ ලෝකේ. මේ කියන්නේ මොන් කොන් විසජාතියේ මේක සාර්ථක කරගන්න නම් යා කියන මෙන්න මෙහෙම the key to success is community support. ප්‍රජාවේ සහයෝගය ගන්න අවශ්‍ය නම් මේක මුලට බදාන දරුවල විශ් කරන්න. මම කවදාවත් කවදද නෑ කරප්ෂන් කන්ට්‍රෝල් කරා. මම කියන්නේ කරප්ෂන් කඩවල නැති කරන්න. අපේ ගම්වල ඒ කාලේ මට මතක කරගන්න මතක කරා. හුදු පීලිය වැවෙනවා. හුදු පීලිය නෙමෙයි. ලොකු ගහක් වැවෙනවා මේ මිදුලේ. ඒක ගන්න. අපේ ආච්චිලා කියන්නේ පුතා මුලින් ගලවලා දාන්න. මට මතක නෑ මොකද ඒක. ඈ මුලින් ගලවලා දැන් නෑ මීරේ තියෙන දේවල් මට මතක් කරලා කයි කරදරයක්. මේක පිළලයක් වගේ කියලා කියන්නේ. ඒක ගලවලා දාන්න. ඔබට මතක නෑ දස්වල හැදෙනවනේ තව දාන්න. අර ගස්වල හැදෙනවා අපි ඒවා භාෂාව මේ ළඟදී අපි ආචිලේන හො පුතා පිළලයක් ගලව ගන්න. පිළලයක් කියලා මම මතක් කියනවා. හරි ඒක ගලව ගන්න. ඒක පිළල කපලෙන් තියලා කියන්නේ නෑ. මේ මගේ අදිෂ්ඨාන කරගන්න ප්‍රජාවේ සහාය අවශ්‍යයි. ඔබ ඔබම
සුපිරි දරුවක් කරගන්න, ඔබ ඔබම සුසැරි දරුවක් කරගන්න කියලා ආරාධනා කරමි. ඒකට අධිෂ්ඨාන කරගන්න කියලා ඔබට ඉල්ලමිමයි දැන්නේ. අද වැඩගත් දවසේ විශේෂයෙන්ම මේක සහභාගී පිළිබඳව ඉස්තුසන් දෙවි වගේම අධ්‍යක්ෂ මාතත් වගේම අර සිරිඳුරට මගේ ගෞරවය පුද කරමි. සිරිඳුරට ජයග්‍රහණ දරුවක් ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ වැඩගත්ම දේ තමයි තමන් මේ සුසැරි පුජ්‍යලයට ගීමට අවශ්‍ය පෙර දුන්නුන් දැක්වෙ පුළුවන්. ඔබේ දේවල් දරුවන්ට ඇති අද දවසේ හිට දවස ගැනත් හිතන්න. මානව අයිතිවාසිකම් දිනය, හරි, ඒ මානව අයිතිවාසිකම් දිනය මියෝගේ වැඩගත් මීට අවුරුදු 80කට වගේ ඉස්සර නේද, 70කට ඉස්සර, 70 ඉස්සර තමයි මේ ලෝකේ ප්‍රඥප්තිය පටන් ගත්තේ. ඒ 70 දේවල් අපි විඳිනවා. ලෝකේ සැමරුව යත්තේනි මේ දිනේ ඉස්තජාලී සංවිධාන පිටුකද ඒවා ඔබ මතක තියාගන්න හිතන්නේ. ඔබ මේ වැදගත් පුරවැසිය කියන අනිත් පුරවැසියට ආදර්ශයක් වෙන්න පුළුවන් තරම් මේ පණිවිඩ ඉක්ිනේකට අරයන්න හැකිතා දුරට උත්සාහ කරන්න. ඔබ ඔබේ දියුණුව හදාගන්න ගමන් මේ සමාජය දියුණු කරන්න අවශ්‍ය කැපවීම ලබා ගන්න. සියලු දෙනාට ජයග්‍රහණ දවසක්.